දැන් වේලාව උදෑසන 5යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. අලුත් දවසක්, අලුත් බලාපොරොත්තු. මේ හැම දෙයක්ම අදත් වෙනදා වගේම එකතු වෙලා. එහෙමනම් මේ සියලු දේ ජය ගන්නත්නම් අපි උත්සාහයෙන් කැපවීමෙන් අදිෂ්ඨානින් නැතුව අපි හැම දිනාගේම ජය සැප සතුට ප්‍රාර්ථනා කරමින් දවස ආරම්භ කරන්නට ඕනේ. ඒ මිත් සිටිවිලි ඔබ තුල ඇති කරන්නට අපි ආරාධනා කරනවා. මෙතෙන් සිට සිත නිවන පුතුපන ශ්‍රවණය කරන්නට යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදුබණ. අද දේශකයන්න් වහන්සේ කිරුළපන පූර්වාරාමාධිපතිව වැඩ විසූ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ පීඨාධිපති සියම් මහානිකායේ කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පණ්ඩිත ශ්‍රී සද්ධර්ම වාගීශවර අතිපූජ්‍ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සුඛේ දුක්ඛේ තුලාභූතෝ යසේතු අයසේතු ච සම්බත් සමකෝ සාමේ උපේක්ඛා පාරමිති. සද්ධාවන්ත පින්වත්නි, දස පාරමිතා ධම්ම දේශනා පංතියේ දසවෙනි උපේක්ෂා පාරමිතාවයි අද දේශනාවේ මාතෘකාව. පාරමිතා යන වචනයේ තේරුම ප්‍රධාන වශයෙන් ලෞතර බුදු බව සිද්ධ කර දෙන දාන සීලාදී ගුණධර්ම පාරමී නම් වෙයි. පසේ බුදු බව, ශ්‍රාවක බෝධිය, එවත් රහත් බව යන දෙක ලැබීමටත් මේ දාන සීලාදී උපකාර වන නිසා සාමාන්‍යයෙන් ඒ බෝධි දෙක සිදු කර දෙන දාන සීලාදීටත් පාරමීයි කියනවා. පරතරට යෑමට උපකාරවන්නා වූ ධර්ම කියන එකයි පාරමී යන වචනයේ තේරුම. පාරමී යන්නේ තවත් තේරුමක් නම් පරම කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේලාටයි. අනෙක් හැම දෙනාටම වඩා ශ්‍රේෂ්ඨ කියන තේරුම උඩයි එසේ කියන්නේ. ඒ පරම බෝසත්වරුන්ගේ ක්‍රියාවන්ට, උන්වහන්සේලාගේ පවිත්‍ර ගතිගුණයන්ට පාරමී කියලා නම් කරනවා. මහබෝසත්වරුන්ට ලෞතර බුදු බව ලැබීමට දාන සීල, නෛෂ්ක්‍රම්‍ය ආදී කරුණු 10ක් ප්‍රධාන වශයෙන් උපකාර වන බැවින් ඒ 10 දස පාරමී නාමයෙන් සඳහන් කරනවා. ඒ පාරමී 10 අතරින් අපට තිබෙන්නේ දසවෙනි උපේක්ෂා පාරමිතාව විස්තර වන දේශනාවයි. උපේක්ෂා කියන්නේ මෙදහත් බවටයි. මෙදහත් බව නම් සියලු සත්වයන් කෙරෙහි, සියලු වස්තුන් කෙරෙහි සමසිත පැවැත්වීමයි. එතකොට මේ උපේක්ෂාවෙන් කරන්නේ පැත්තක් නොගැනීමයි. තරාදිය එක පැත්තකටවත් බරවීමක් නැතුව දෙපැත්තටම සමව තියෙනවාගේ ආදරය, කෝපය යන දෙකෙන් එක පැත්තකටවත් නැමෙන්නේ නැතිව හැම දෙනා කෙරෙහි, හැම දෙයක් කෙරෙහි සමාන සිත් ප්‍රතිබව පැවතී ඇතිව පැවතීමයි.
ලෝමහංස ජාතකයේදී බෝධිසත්ව වූ උන්වහන්සේට නොයෙක් වද හිලියර කළ දම් දරුවන් කෙරෙහි එවැගේම සත්කාර කළ තාරුණිකයන් කෙරෙහි අමුතු කෝපයක් වත් අමුතු ආදරයක්වත් නොකොට මධ්‍යස්ථ සිතම පැවැත්තු. වෙනත් නොයෙක් ජාතකවල උන්වහන්සේ පිරුවා වූ උපේක්ෂාව අනෙක් නවයටම එනම් අනෙක් පාරමිතා නවයටම උපකාර වූ ධර්මය හැටියටත් සලකන්නට පුළුවන්කම තියෙනවා. එහෙම කියන්නේ ප්‍රතිපත්ති හැම එකක්ම ඉතා උසස් හැටියට නියම පාරමිතා හැටියට සිදු කරන්නට පුළුවන්කම තියෙන්නේ උපේක්ෂාව නිසයි. එතකොට දැන් දස පාරමිතා පිරීමේදී අනෙක් නවයටම උපේක්ෂාව උපකාර වෙනවයි කියන එකෙන් අදහස් කළේ, දැන් අපි කල්පනා කරලා බලමු, දැන් දන් දෙනකොට යම් කිසි කෙනෙක් ඒ එක්කෙනා දන් දෙනවා, ඒ දාණය පිළිගන්න පිරිස වශයෙන් එක්කෙනා ආරාධනා කරනවා තමන්ගේ තමා ඇලුම් කරන පිරිසකට විතර. එතකොට ඒ එක්කෙනා ඒ දාණය දෙන්නේ ඒ දාණය පිළිගැනීමට සුදුසුකම නිසාම නොවේයි, තමා ඇලුම් කරන පිරිසක් නිසායි. එවිට ඒක පිරිසිදු සිතින් දීමක් වෙන්නේ නැහැ. තමා පක්ෂයක් අරගෙන කරන දීමනාවක් වෙනවා. තමාගේ අමුදරුවන්ට වඩා ඇලුම් කටයුතු වස්තුවක් කෙනෙකුට ඇත්තේ නැහැ. උපේක්ෂාව නැති කෙනෙකුට කිසි කලක ජූජක බමුණා වැනි දුගියෙකුට තමාගේ භාර්යාව සහ දරුවන් දන් දීමට පුළුවන් කමක් නැහැ. එතකොට ඒ වෙස්සන්තර ජාතකයේ සඳහන් ජූජක බමුණාට දන් දීම, දරුවන් දන් දීම, භාර්යාව දන් දීම මේවා උපේක්ෂාව උන්වහන්සේ පුරුදු කරලා තිබුණු නිසා සිද්ධ කරන්නට පුළුවන් වුණු බව සලකාගත හැකි. සිල් රැකීමත් නියම විදියට සම්පූර්ණ වෙන්නේ හිතවත් අහිතවත් හැම දෙනා කෙරෙහි, ප්‍රියාප්‍රිය හැම වස්තුන් කෙරෙහි මැදහත් බව තිබෙන එක්කෙනාගේ එහෙම මැදහත් බව තියෙන කොට තමයි. යම්කිසි කොටසකට හිතවත්කමත් තම කොටසකට අහිතවත්කමත් තිබෙන එක්කෙනාගේ සීලය පිරිසිදුයි කියලා කියන්නට බෑ. සමහර විට ඒ සීලය බිඳි යන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම උපේක්ෂාව නැති කෙනෙකුට නෛෂ්ක්‍රම්‍ය පිරීමටත් තුන්වෙනි පාරමිතාව පිරීමටත් පුළුවන් කමක් නැහැ. මගේ මගේ කියන ආසාව නිසා ඒ ආසා කරන තමාගේ පිරිසවත් තමා සතු දෙයක්වත් සිතින් අත්හැරීමට පුළුවන් කමක් වෙන්නේ නැහැ. එසේම යුතුකම අයුතුකම හරියට පෙනෙන්නේ මධ්‍යස්ථව බලන කෙනෙකුටයි. පරෝපකාරය සඳහා කරන වීර්යය එක් පක්ෂයක් සමග කලකිරීම, කිපීම් ආදියෙන් ලිහිල් වෙනවා. ඒක නිසා වීර්යය කිරීමට පස්වෙනි පාරමිතාවට උපේක්ෂාව උපකාර වෙනවා. ඒ වගේම මදහත් බව තියෙන තරමටයි ඉවසීමත් ඇති වෙන්නේ. ඉවසන තරමටයි මදහත්කම ඇති වෙන්නේ. මේ දෙක අන්‍යෝන්‍ය උපකාර වශයෙන් පවතින නිසා ඉවසීමට ඒ හැවෙනි පාරමිතාවට මදහත් බව උපකාර වෙනවා. උපේක්ෂාව උපකාර වෙනවා. සත්‍යයෙන් බැහැර වෙන්නේ මධ්‍යස්ථතාව නැති නිසා එක් පක්ෂයකට ඇල්මක් එක් පක්ෂයක් පිළිකුල් කිරීමත් නිසායි. උපේක්ෂාව නැතිකම නිසා එක පක්ෂයකට ඇලීමත් තව පක්ෂයකට පිළිකුල් කිරීමත් නිසා අර සත්‍යය ආරක්ෂා කරන්නට බැරි වෙනවා. ඒක නිසා සත්‍ය පාරමිතාවටත් උපේක්ෂාව උපකාරයි. ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගැනීමට නම් මෙදහත් වීම තිබිය යුතුයි. මධ්‍යස්ථතාව මේ උපේක්ෂාව ඒ අධිෂ්ඨාන පාරමිතාවටත් උපකාරයි. තමාට මොන දෙයක් කළත් ඒ හැමට සමානව මෛත්‍රී කරන්නට පුළුවන්කම තියෙන්නේ උපේක්ෂාව නිසායි. දැන් එතකොට මේ විදිහෙන් පාරමී 10ටම උපකාර වන්නේ උපේක්ෂාවේ කියන එක පින්වත්නි
සලකාගන්නට පුළුවන් වන කාරණයයි. ඊළඟට අපි කල්පනා කරන්නට ඕන මිනිසා එක පැත්තකට බරවීම නැත්නම් පැත්තක් ගැනීම උසස් ගතියක්ද උසස් මිනිස් ගතියක්ද කියන බව. එසේ කල්පනා කරනකොට මනුෂ්‍යයාගේ උතුම් මිනිස් ගුණය වශයෙන් සලකන්නට පුළුවන්කම තියෙන්නේ පැත්තකට බර නොවි සමව සිටීමේ ගතියයි. සාමාන්‍යයෙන් අපේ සමාජයේ හැම මිනිසෙකු විසින්ම උපේක්ෂාව පුරුදු කළ යුතු ගුණධර්මයක් හැටියට අපට සඳහන් කරන්නට පුළුවනි. මේ උපේක්ෂාව පුරුදු කිරීමේ තියෙන ප්‍රධානම ආනිසංසය හැටියට සලකනවා නම් කියන්නට පුළුවන් සතර අගතියෙන් එකකටවත් නොපැමිණීම හෙවත් ඒ අගතියෙන් වැළකී සිටින්නට පුළුවන් වීම මේ උපේක්ෂාව පුරුදු කිරීමෙන් සිදුවන්නා වූ ආනිසංසයයි. උපේක්ෂාව පුරුදු නොකරන තැනැත්තා හතර අගතියෙන් අගතියට යනවා. ඒක මේ ඇත්තා වූ ඉතාම ලොකු වරදක් හැටියට අපේ සමාජයේ වරදක්වන්නට පුළුවන්කම තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න ගමේකම, නෑකම, පලාතේකම, අල්ලස යනාදියට යුතුකම යටකිරීමෙන් ඡන්දයෙන් අගතියට යනවා. ඒ පක්ෂයක් ගැනීම නිසායි. ඒ වගේම විරුද්ධකම් පිරිමැහීම, පලිගැනීම යනාදී ද්වේෂක්‍රියාවන්ට යුතුකම, සාධාරණකම යටකිරීමෙන් ද්වේෂයෙන් අගතියට යනවා. ලොකුකම, බලවත්කම යනාදී බය ඇතිකරන ක්‍රියාවන්ට, ඒකෙන් කියන්නේ දැන් මෙහෙම දෙයක් නොකොළොත් අපට යම් කිසි වැරැද්දක් කරනවා ඇති කියලා බය උපදවන කාරණයක් වෙනවා බලවත්කම. එබඳු බය උපදවන ක්‍රියාවලට මේ යුතුකම යත කිරීමෙන් බියෙන් අගතියට යන්නට සිද්ධ වෙනවා. එලෙසින්ම කළ යුතු දේවල් නොකළ යුතු දේවල් මොනවාදැයි නුවණින් පරීක්ෂාවක් නැතිව කරනු ලබන ක්‍රියාවන්ට යුතුකම් යත කිරීමෙන් මෝහයෙන් අගතියට යනවා. දැන් එතකොට මේ සතර අගතියෙන් අගතියට පැමිණීම, යුතුකම් අයුතුකම් කිරීම මේ උපේක්ෂාව පුරුදුන කිරීමේ කියන වරදයි. එතකොට මේ සතර අගතිවලින් වැළකීමට නම් උපේක්ෂාව අපි පුරුදු කරන්නට ඕනෑ බව මේ පින්වතුන් වෙත මතක් කිරීමට අපි ඉතාම සන්තෝෂයි. ඊළඟට අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපේ සමාජය දිහා. මේ අපේ සමාජය අතර මේ උපේක්ෂාව විශේෂයෙන් මෙන්න මේ මාය පුරුදු කළ යුතුයි කියන බව අපි මේ පින්වතුන්ට මතක් කර දීම ඉතාම වැදගත් හැටියට කල්පනා කරනවා. දැන් මව්පියවරුන් දරුවන්ට දැක්විය යුතු උපේක්ෂාවක් තියෙනවා. මව්පියවරුන් දරුවන්ට ඒ මැදහත්කම, පොදු ගතිය දැක්වීම ඒ දරුවන්ගේ යහපත් සමගියට, යහපත් දියුණුවට, එවැගේම මව්පියන් කෙරෙහි ඒ දරුවන්ගේ යහපත් සැලකිල්ලට ඉතාම උපකාරවන්නා වූ කාරණයකි. ඒ සමව සැලකීම, මේ දරුවාට මෙහෙමයි, මේ දරුවාට මෙහෙමයි කියලා වෙනසක් නැතුව මව්පියවරුන් දරුවන්ට
සමව සාධාරණ ලෙස පැවතීම ඇති කළ යුතු ඒ මව්පියන් තුළ ඇති කළ යුතු උපේක්ෂාවක් හැටියට උපේක්ෂාව හැටියට කියන්නට පුළුවන්. ඒ වගේම ගුරුවරුන් සිත්යන් තුළ සමව පැවතීම කියන මේ උපේක්ෂාව ගුරුවරුන් තුළ ඇති විය යුතුයි. සමහර විට ගුරුවරුන් අතර ඇතිවෙනවා ඉගෙනීමට ඉතාම හොඳ ඒවගේම හොඳ ශික්ෂාකාමී සිත්්‍යයන්ට විශේෂ ආදරයක් ඇතිවෙනවා. නමුත් ඒ විශේෂයෙන් ඇතිවෙන ආදරය ප්‍රකටකොට දැක්වීම ඒ ගුරුවරුන්ට සමහර විට විපස්සය පිණිසක් පවතිනවා. ඒක නිසා ආචාර්ය පක්ෂය ශිෂ්‍යයන් කෙරෙහි උපේක්ෂාව පැවැත්විය යුතුයි කියන එකයි අප මතක් කර දෙන්නේ. ඒකට කාරණයක් වශයෙන් අපට දක්වන්නට පුළුවනි අඟුලිමාල කියන එක්කෙනාට එනම් පළමුවෙන් අහිංසක නාමය ලබා සිටි ශිෂ්‍යයාට සිදු වුණා වූ හරිය. ඒ අහිංසක කුමාරයා කීම කළාද, කොයිතරම් ගුරු භක්තිය ඇතුව සිටියාද, කොයිතරම් හික්මීමෙන් යුක්තව ක්‍රියා කළාද කියන එක ඉතාම හොඳට ප්‍රකට වන්නේ ඒ ශිෂ්‍යයාට ඒ ගුරුතුමාත් ගුරු පත්නියක් තමාගේ දරුවාට වගේ දරුවෙකුට වගේ ඉතාම ආදරය දැක්වීම. සමහර වෙලාවලට මේ ශිෂ්‍යයා ළඟට අඳ ගහලා ඒ ගුරුපත්නිය හැම වැළඳගෙන ආදරය දක්වනවා. මේ විදිහට එක ශිෂ්‍යයෙකුට විශේෂයක් දැක්වීම අනිත් ශිෂ්‍යයන්ට නොයවතිය හැකි කාරණයක් වුණා. ඒ නිසා ඒ ශිෂ්‍යයන් කොටස්වලට බෙදිලා මේක හොඳටම පිළිගත් කේලමක් හදලා ගුරුවරයාට කිව්වා, මේ අසවල් අහිංසක කුමාරයා මේ විදිහේ නරක චරිතයක් ඇති මහා නරක වැඩපිළිවෙලක් ඇති කෙනෙක් ඒ කියලා ගුරුවරයාට විරුද්ධව ගුරුවරයා සමග මේ ශිෂ්‍යයාට විරුද්ධව කරුණු කිව්වා. ඒක කොටස් තුන හතරකට බෙදිලා කණ්ඩායම් වශයෙන් ගිහිල්ලා නිතර නිතර ගුරුවරයාට කීම නිසා ගුරුවරයාගේ සිතේ සැකයක් ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගත්තා. ඒ සැකය ඇතුව මේ කාරණය ගැන පරීක්ෂා කරනකොට මේක හැබෑවක් එයි කියලා පෙනී ගියා. තමයි අනුන් අතින් මරණයට පත්වීමට මේ අහිංසක කුමාරයාට මිනිතුන් දහසක් මරලා එන්නේ කියලා ගුරුවරයාගේ නියමයක් ඇති වුණේ. එහි ප්‍රතිඵලය තමයි ඔය අඟුලිමාල නාමයෙන් මහා දරුණු මිනිසෙකු වීමෙන් දුටු දුටුවන් මරණ මිනිමරුවෙකු බවට පත්වීම බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය නිසා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පීඨ නිසා අහිංසක කුමාරයාට උන්වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙන්නට ලැබුණා. එහෙම නැත්නම් ඉතා විශාල විපත්තියකටයි වැටෙන්න වෙන්නේ පින්වත්. ඒකෙන් සලකා ගන්නට පුළුවනි ගුරුවරයන් ශිෂ්‍යයන් කෙරෙහි සැත්තක් කරගෙන ක්‍රියා කරන්නට ගියොත් එතෙන්දී ඇතිවන්නේ මේ විදිහේ විපත්තියක් කියන බව. එපමණක් නොවේ මේ රටේ අපි වෙනත් පාලක මණ්ඩල පොදු ආයතන මේ එබඳු තැන්වල ප්‍රධාන අය තම කාර්ය මණ්ඩලයන් කෙරෙහි පොදුව පැවතිය යුතුයි, සාධාරණ අදහස් වලින් සිටිය යුතුයි. එහෙම නැතුව ඒවායේදී පක්ෂයක් අරගෙන ක්‍රියා කරන්නට ගියාම තමාගේ අර පාලකත්වයට ඒක අවුලක් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහෙම දෙයට
අනිත් අය කැමති වෙන්නේ නැහැ. එක පැත්තකට එක විදියකුත් තව පැත්තකට තව විදියකුත් ඇති කිරීම. ඒකයි මේ උපේක්ෂාව සමාජයට මේ තරම් ප්‍රයෝජනෙයි කියලා මම පෙන්වන්නේ. දැන් මහජනයා අතර නොඑක් සභා පැවැත්වීම් ආදී පොදු වැඩ තියෙනවා. එහෙම පොදු වැඩවලදී නිලධාරීන් තෝරන්නට වෙනවා. සභාපති කෙනෙක්, ලේකම් කෙනෙක් කොහොම තෝරන්න වෙනවා. එහෙම කටයුතු වලදී කල්පනා කරන්නට ඕනෑ ඒ වැඩ කිරීමට ඒ කෙනා කෙරෙහි තියෙන පුද්ගලික සම්බන්ධයවත් නෑකමක්වත් එහෙම නැත්නම් අල්ලසක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඒ කාරණයට පොදු වශයෙන් ඒ තැනැත්තා තුළ ඇත්තා වූ සුදුසුකමයි. සුදුසුකම උඩ තමයි යුතුකම හැටියට කරන්නට පුළුවන්කම තියෙන්නේ. සුදුසුකම පැත්තකින් තියෙද්දී යුතුකමක් කවදාවත් කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි සමාජයේ අවුල් ඇති වෙන්නේ. ඒ කාරණය පලකනකොට උපේක්ෂාව පොදු වශයෙන් කොයිතරම් උපකාරක ධර්මයක්ද කියලා පලකා ගන්නට පුළුවන්. දැන් මේ රටේ නොඑක් කාර්ය මණ්ඩල තියෙනවා. දැන් පාලක නිලධාරීන් පත් කිරීමේ කටයුතු බොහොම තියෙනවා. එහෙම නිලධාරීන් පත් කිරීම වලදී ඒ ප්‍රධාන පාලකවරුන් තුල ප්‍රධාන වශයෙන් තියෙනට ඕනෑ, හිර වශයෙන් තියෙනට ඕනෑ ගතියක් තමයි උපේක්ෂාව. එහෙම නැත්නම් නිතරම අගතියකට වැටෙනවා කියන බව ඒ පාලකවරුන් කල්පනා කළ යුතු කාරණේකි. එතකොට මේ විදිහෙන් මේ පොදු කටයුතු වලදී උපේක්ෂාව පුරුදු කළ යුතු ඉතාම උසස් ධර්මයක්. දැන් ඔය විදිහට ඒ සතර අගතියෙන් අගතියකට නොවැටීමත් ඒ වගේම පොදු කටයුතු වලදී සාධාරණ ලෙස කිරීමට පුළුවන් වීමත් පැත්තක් නැතුව උපේක්ෂාව පුරුදු කිරීමෙන් ඉතාම හොඳ හැටියට ඒ කටයුතු වලට උපකාර වන බව, ඒ කටයුතු වල දියුණුවක් ඇති වෙන බව අපට පෙන්වලා දෙන්නට පුළුවන්කම ලැබුණා. එපමණක් නොවේ පින්වත්නි, මේ උපේක්ෂාව සාමාන්‍යයෙන් අෂ්ටලෝක ධර්මයේදී ඉතාම උපකාර වෙන කාරණයක්. මේ රටේ කලබල දසි බොහෝ රාශියක් මේ අෂ්ටලෝක ධර්මයෙන් අපට ඒ අෂ්ටලෝක ධර්මයට නැමීම නිසා, යටපත් වීම නිසා සිද්ධවන්නා වූ ඒවා කියලා කියන්නට පුළුවන්. අෂ්ටලෝක ධර්මයට කිසිම කම්පාවක් වෙනසක් නොවීම උත්තම පුරුෂයන්ගේ, මහා පුරුෂයන්ගේ ස්වභාවයයි. ඒ අෂ්ටලෝකං ඒක මහා පුරුෂ ගතියක් නොවේ. එතකොට අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවීමේ ශක්තිය ඇති වෙන්නේ උපේක්ෂාව නිසා කියන බවයි මා මේ පෙන්වුම් කරන්නේ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛංච දුක්ඛං කියලා මෙහෙම ලෝක ධර්ම අටක් තියෙන බව මේ අසාගෙන ඉන්න පින්වතුන් සෑම දෙනාම වගේ දන්නා කාරණයක්. ලෝක ධර්ම කියලා කියන්නේ මේවා කවුරුවත් කරන දේවල් නෙමෙයි. කවුරුවත් කරන දේවල් නෙමෙයි, කෙනෙකුට ස්වභාව වශයෙන් සිද්ධ වෙන්නට පුළුවන් දේවල්. ඒ ලෝක ස්වභාව ධර්මයන්, ලෝක ස්වභාව ධර්මයන් හැටියට හිතලා සැනසෙනවා මිසක් ඒ ලෝක ස්වභාව ධර්මවලදී පැත්තක් කර ගැනීම. එනම් ලාභය කියන්නේ කෙනෙකුට යම්කිසි දෙයක් ලැබීම. ඒ ලැබීමේ කියනකොට සුළු දේ පටන් ඉතා විශාල දේ දක්වා නොයෙක් ලැබීම් තියෙන්නට පුළුවන්. වස්තුවක් ලැබීම, ධනයක් ලැබීම, එහෙම නැත්නම් වෙන යම්කිසි සම්පතක් ලැබීම. එහෙම ලැබීමේදී
අමුතු ප්‍රීතියකට ඒ ලැබීම නිසා ඉතාම ලොකු තමන්ගේ සොම්නස් බවකට ඉතාම ලොකු සන්තෝෂයකට පැමිණෙනවා. ලැබෙනකොට කවුරුත් කැමති ලැබෙනවා නම්. ඔය එක්කම අලාභය කියන එකත් ලෝකස් ස්වභාවයක්. අලාභය කියන එකෙන් තමා සතු දෙයක් තමාට නැති වෙලා යනවා, ලොකු පාඩු ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ට ඇති වෙන අලාභ නොයෙක් විදිහෙන් ඇති වෙනවා. ඒ අලාභයක් ඇති වීමේදී අර ලාභයේදී සතුටු වන්නා වගේම ඒ තරමටම අලාභයේදී අසතුටු වෙනවා, නැත්නම් කනගාටුවට ශෝකයට පැනිනවා. ලෝක ධර්මයන් කෙරෙහි, අෂ්ටලෝක ධර්මයන් කෙරෙහි අකම්ප වීමේ කියන්නේ ලාභයේදී සතුටු වී අමුතුවෙන් එහෙම සතුටු වීමකුත් නැතුව අලාභයේදී එහෙම කනගාටු වීමක් ශෝක වීමක් නැතුව ලාභාලාභ දෙකේදී ලෝක ස්වභාවය හිතලා තමා එක තත්වයකින් සිටීමයි, සමව සිටීමයි, එක පැත්තකට වැටෙන්නේ නැතුව සිටීමයි. ලාභයේදී සතුටු වෙනකොට අලාභයේදී අසතුටු වෙන්න වෙනවා. ඔය වගේ කීර්තියේදී තමාට ලැබෙන යම් කිසි කීර්තියක් තමාගේ ಗುಣ රටේ ප්‍රසිද්ධියට පැමිණීමක්, හැම දෙනා අතර මෙහෙම ಗುಣ කියන ගතියක් ඇති වුණා කියලා තමා ගැන එහෙම ඇති වෙනකොට අමුතු ප්‍රීතියකුත්, තමාගේ අපකීර්තියේදී අමුතු කනගාටුවකුත් ඇති වෙනට සිද්ධ වෙනවා. ඒ දෙක ලෝක ධර්මයට වාල්වීම. මේ උපේක්ෂාව පුරුදු කරනකොට ලාභාලාභ දෙකින් වගේම මේ කීර්ති අපකීර්ති දෙකිනුත් එක පැත්තකට නොමැති සමව සිටින්නට පුළුවන්කම තියෙනවා. ඔය විදිහට නින්දා ප්‍රශංසා දෙකේදී දැන් අපේ බෝධිසත්වයන් වහන්සේට කොයිතරම් නින්දා අපහාස ලැබුණද, කොයිතරම් ප්‍රශංසා ලැබුණද, ඒ සෑම තැනකදීම උන්වහන්සේ එක තත්ත්වයක. බුදුරජාණන් පස්සේ ඔය බුදුරජාණන් වහන්සේට තරම් නින්දා අපහාස ලැබුණු කෙනෙක් වෙන පුද්ගලයේ කවුරුවත් නැහැ කියලා කියන්නට පුළුවන් තරමට උන්වහන්සේට එක් එක්කෙනාගේ නින්දා අපහාස විඳින්නට සිද්ධ වුණා. ඒ වගේම බුදුගුණ විස්තර කරමින් උන්වහන්සේට තරම් ප්‍රශංසා ලැබුණු කෙනෙක් වෙන කවුරුවත් නැහැ. එතකොට බුදු ජාතියේදී උන්වහන්සේගේ අර උපේක්ෂා පාරමිතාවේ බලයෙන් ඒ උපේක්ෂාව පුරුදු කිරීමේ ගුණය නිසා උන්වහන්සේ සාදී වුණා. සාදී කියන්නේ ඒ එක තත්වයකට නොපැමිණි සමව උපේක්ෂාවෙන් යුක්තව සිටීමයි. එතකොට මේ පින්වතුන් කවුරුත් අහලා ඇති වදකේ දේවදත්තන් මේ චෝරේ අඟුලිමාලකේ ධනපාලේ රාහුලේ චේව සම්බත්ත සමමානසෝ. ඒ තමාට වද කරන දෙව්දතුන් කෙරෙහි, අඟුලිමාල මිනිමරුවා කෙරෙහි, ධනපාල හත්තියා කෙරෙහි ඒ අය බුදුරජාණන් වහන්සේට වද කිරීම පිණිස සැරසිලා සිටි වදයට පැමිණි අයයි. ඒ අය කෙරෙහි එකයි තමාගේ ජාත පුත්‍ර, ඒ තමාගේම පුත්‍ර රත්නය වන රාහුල කුමාරයා කෙරෙහි අමුතුවෙන් ස්නේහයක්, අමුතු ආදරයක්, මගේ දරුවා නේද කියලා එහෙම සැලකීමක් නෑ. අර වදකයා කෙරෙහි රාහුල වගේ පුත්‍රවන කෙරෙහි එක සමාන පැවතීමක් ඇතිවීම මේ උපේක්ෂා පාරමිතාවේ ඵලයයි. ඒත් මේ විදිහෙන් මේ උපේක්ෂා පාරමිතාව අෂ්ටලෝක ධර්මයන් කෙරෙහි නොතැලී සිටීමටද ඉතා උපකාරවන්නා වූ ගුණයක් බව සලකා ගන්නට ඕනේ. දැන් මා පෙන්වලා දුන්නා මේ උපේක්ෂා පාරමිතාව බෝධිසත්වයන් වහන්සේලා පිරීමේදී ඒ බෝධිසත්වයන් වහන්සේලා මේක සම්පූර්ණ කිරීමට කටයුතු කළේ කොහොමද කියන බවත්, අනිත් පාරමිතාවලට මේ උපේක්ෂාව
උපකාරවන සැටිත් ඒවගේම සතර අගතියෙන් අගතියට නොපැමිණීම මේ උපේක්ෂාවයේ ප්‍රතිඵලයක් බවත් අෂ්ටලෝක ධර්මයෙන් සම්පා නොවීම මේ උපේක්ෂාව පුරුදු කිරීමේ තියෙන ආනිසංසයක් බවත් මේ පින්වතුන්ට මා පෙන්වලා දුන්නා. ඒක නිසා තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ මේ උපේක්ෂාව කියන එක අප සෑම දෙනා කෙරෙහිම තියෙන්නට ඕනේ එක. සුඛේ දුක්ඛේ තුලා භූතෝ යතේසු අයතේසු ච සම්බත්ත සමකෝ හෝමි ඒසාමේ උපේක්ඛා පාරමි. මේ ලෝමහංස ජාතකයේදී බුදුරජාණන් වහන්සේ ඒ බෝධිසත්ව කාලයේදී උපේක්ෂාව පුරුදු කළ හැටි මේ ගාථාවෙන් දක්වා තිබෙනවා. සුඛේ දුක්ඛේ තුලා භූතෝ සැපය දුකය යන දෙකම පරාදියක් වගේ වුණා. ඔබට තේරෙනවා මේ කාටත් පරාදියක් වගේ වුණා කියන්නේ සැපයෙහි අම්සේද දුකෙහිත් එසේමයි. සැපයෙහි අමුතු සතුටක්වත් දුකෙහි අමුතු අසතුටක් කෝපයක්වත් නැහැ. අන්නේම සම tattven hitiya yaseesu ayaseesu cha samaata labena kirti waladi samaata labena apakirti waladi me sama tanakadima tula bhuto taradiyak page una sabbatta samako homi sama avasthavakadima e samaata labena kopayak athivimata hetuwannawo karunu waladi ආදරයක් ඇතිවීමට හේතුවන්නා වූ කරුණවලදී ඒ කෝපයටවත් ආදරයටවත් නොපැමිණි සමතත්වයෙන් ඇති පැවතීමයි මේ උපේක්ෂා පාරමිතාව. ඒකට ඒ සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් යුක්තව බුදු බව ලබා ගැනීම සඳහා එසේ පුරන උපේක්ෂාව තමයි ඒ සාමේ උපේක්ෂා පාරමී කියලා අඳුන්වලදී තිබෙන්නේ උන්වහන්සේ දේශනා කර වදාළේ. මේක තමයි මාගේ උපේක්ෂා පාරමිතාව. දැන් ඉතින් තේරුම් ගන්නට පුළුවන් මේ පින්වතුන්ට උපේක්ෂා පාරමිතාව කියන්නේ කොයි විදිහේ එකක්ද. ඒක අපි පාරමිතාවක් වශයෙන් නොව පළමුවෙන් උපේක්ෂාව අප කෙරෙහි පීතිය යුතු අපට ඉතාම උවමනා කරන ගුණධර්මයක් කියන බවත් මේ පින්වතුන්ට තේරුම් ගන්නට දැන් පුළුවන් වෙලා ඇති. උපේක්ෂාව අපි සෑම දෙනාටම උවමනා කරන එකක්. අපි දන්නවා අප අතර යම් යම් දෙනා සන්තෝෂයට පත් වෙනවා නොඑක් කරුණු වලදී සන්තෝෂයට පත් වුනහම ඒ සන්තෝෂය සමහර විට සීමාව ඉක්මවලා සතුට වෙනවා. සීමාව ඉක්මවලා නොඑක් උත්සව නොඑක් ක්‍රීඩා නොඑක් දෙයින් සන්තෝෂ වෙනවා. ඒ වගේම තමන්ට යම් කිසි කනගාටුවක් ඇති වුණු අවස්ථාවට ශෝකයක් මරණයක් ආදී යම් කිසි පාඩුවක් විඳින්න ඇති වුණු අවස්ථාවට ඒ වගේම සීමාව ඉක්මවලා කනගාටුවට ශෝකයට පැමිණෙනවා. එලෙසින්ම යම් යම් දෙනා කෙරෙහි විරුද්ධතම් පිරිමැහීමෙන් යම් යම් දෙනා කෙරෙහි එහෙම විපක්ෂ වූ අය කෙරෙහි කිපෙන්ද ගියාම ඊර්ෂ්‍යා කරන්න ගියාම ඔවුන්ට නොයෙක් හිරිහැර වද බන්ධනාදිය කරන්න ගියාම ඔවුන්ට කරන නොයෙක් අපරාධ වලදී සීමාව ඉක්මවලා තමාගේ ඊර්ෂ්‍යා ක්‍රෝධාදිය වැඩි දියුණු වෙලා තියෙන බව අපට පෙනෙනවා. මනුෂ්‍ය ගුණ ධර්මයක් වශයෙන් මේ උපේක්ෂාව පුරුදු කරන්නට ලැබෙනවා නම් මේ සෑම එකක්ම මනුෂ්‍යයාගේ යහපතට කොයිතරම් හොඳ සාන්තියක් සාන්ත මනුෂ්‍යයෙක් කිරීමට පුළුවන් වෙනවද කියන බව මේ කාරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ තරම් ප්‍රයෝජනවත් අපි සෑම දෙනාටම උපේක්ෂාව මේ බෝධිසත්වයන් වහන්සේලා වශයෙන් ඉතා උසස් හැටියට නොවේයි සාමාන්‍යයෙන් සල්ප වශයෙන් ටික ටික පුරුදු කිරීමට අප සෑම දෙනා තුළම උපේක්ෂාව පුරුදු කළ යුතු ගුණයක් හැටියට දියුණු කර ගැනීම ප්‍රයෝජනවත් බව මතක් කරමින් මේ උපේක්ෂාව දියුණු කිරීමෙන් මේ සමාජයටත් අපටත් යහපතක් සලසා ගැනීමටත්
මේ පින්කම් කරන අවස්ථාවලදී ඒ පින්කම් හරියටියට සිද්ධ කිරීමෙන් එයින් මෙලොව යහපතක් පරලොව දිව්‍ය මනුෂ්‍යාදී සැපතක් කෙලවර උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කිරීමෙන් සාන්ත උත්තම නිර්වාණ සම්පත්තියක් ලැබීමට සෑම දිනාම සලකා ගන්නට හොඳයි. ආකාසත්තාදි බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක් සම්දු ලෝක සාසනං ආකාසත්තාදි බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක් සම්දු දේශනං ආකාසත්තාදි බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක් සම්තු මං පරංති සෑම දිනාටම සාන්ත නිර්වාණ සම්පත්තිය ලැබේවා. එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ කිරුළපන පූර්වාරාමාධිපතිව වැඩ විසූ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ පීඨාධිපති සියම් මහානිකායේ කොට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක රාජකීය පණ්ඩිත ශ්‍රී සද්ධර්ම වාගීශවර අතිපූජ්‍ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ හෙටත් උදෑසන පහට ජාතික ගුවන් විදුලියෙන් සිත නිවන බුදු බණ